شيء انك تقوم في كمان جيت انت من مكتب مثلا في اللي بعد في اللي بندرس عنده في اللي بندرس تفاعل هاي ده ماما ايه كده يا ماك كتكران كم سودانا مني هذا رونا وسانغتين ميرات سيد ولاتين هانيا كنا නිවැරදි තොරතුරු අපිට ලැබෙනවද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක සමස්ත රටේම ජනතාවට මතුවෙනවා. මොකද දැන් රාත්‍රියේ 12ට විතර වෙද්දි තමයි කියන්නේ කොරෝනා ආසාදිතයෝ කීයද අද හම්බුනේ කියලා. ඒ දිනේ. දැන් ඒ වගේම කියන්නේ කොයි කොයි ස්ථානයේද කොයි කොයි ප්‍රදේශයේද හම්බුනේ කියලා දැන් කියන්නේ. ඒකත් දැන් අහලා තියෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ දැන් අපි දන්නේ අපේ ප්‍රදේශෙක කෙනෙක් අහුණා. එයා යම් විදිහක සූදානමක් වෙන්නේ ප්‍රදේශයක ජනතාව දැනුවත් වෙන්නේ මෙන්න මේ කාරණාවෙදී අපිට දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇත්තටම කොරෝනා ආසාදිතයන් ගැන රජය වහන්න සූදානම් වෙනවද සංදේය තියන්ද ඌමනාව කරගෙන එහෙම කරන්න ගියොත් මේ රට ඉතාමත් විනාශකාරී තත්යකට යනවා ඒ වගේම තමයි 40%ක් මේ වෙනකොට කොරෝනා ආසාදිතයෝ මම හිතන්නේ හමුදා निलधारी हमने इतना हमुदावे अपने बाट पीड़ित तामंत में आदरणीय गौरवनीय मैं खंडा है मैं कटे गुदरू ने आई मैं कटे गुदरू ने यह पैर विषयातर पूरा तमंगे राजकार्य हरियता निवेदित में खराद दी यह इधर राज्य पासु का नोटुन निशा मैं वारदा राज्य तो ये हमुदावे इन्ने बाट पीड़ित साला ये निलधारी एक एक उल्लंघन पीटा डाला था। इतामत्मा वैराधिक क्रिया दामयात रातोला क्रियात्मक। इंसा ये वक्त एम पीसीआर परीक्षण थे। वैदिपुर कर लेते हैं ना कार्ड। जनाधिपत तुम्हारे कार्य मंडले अगर मैं तुम्हारे कार्य मंडले पालतने के कार्य मंडले मैंने मेरा तो तुम्हारे तो नहीं वैदि 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 प्रमाण एक कर लेते हैं ඒ පුත්තලන් දිස්ත්‍රික්කයේ ක්‍රියාදාමයක් සකස් කරන්නේ නැත්තේ මේ පරීක්ෂණය කරා. මේ පරීක්ෂණය කළා හොයලා බලන්න එක එක නගරවල එක ප්‍රදේශවල හොයලා බලන්න ඇයි බැරි? යම් කෙනෙකුට තියෙනවද නැද්ද කියලා. මේක වහගෙන ඉන්නවා නම් යම් ප්‍රශ්නයක් මෙතන. මේ වහගෙන ඉන්න ප්‍රශ්නේ ඇතුලේ ඒ අභ්‍යන්තරේ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා රටේ ජනතාවට කියන්න පුළුවන්. කියන්න තියෙන හොඳම දේ තමයි පරීක්ෂණ කරලා අවසන් කරන්න. පරීක්ෂණ කරලා අවසන් කරපුවා මේක වහනවද නැද්ද කියලා තීන්දුවට එන්න. योजना तो रटे जनता इतामत्म दी अपस्ट पत्रा इवलसी दी प्रश्न लोके रटवाल लॉकडाउन करना ये प्रदेश ये लोके रटवाल कोरोना आसादित अड़ू अपे मुखा सिद्ध इंद्र नीति दिन पनस दागन जनता हिकल तीयाग कोरोना आसादित वेड्यूना मुखद मेवेन सीधा इतोट රජය හරියට තමුන්ගේ ක්‍රියාදාමය සිද්ධ කරලද නැහැ. දැන් රජය අසාර්ථක. පැහැදිලිව අසාර්ථක. මේ හමුදා නිලධාරීන් පොලිසිය මේ සහ විශේෂණ සෞඛ්‍යංශ ටික ඒ කැපවලා කරන වැඩ කොටසට අමතරව කො මේ කැබිනට් එක කොආණ්ඩුවේ මේ ඇමතිවරු හිටපු ඇමතිවරු. මට පේන්නේ මේ ඇමතිවරු ටික මූද දිගටම හිටගෙන ඉන්නවා නැවක් එනකම්. ඒගොල්ලන්ගේ ගෝලියෝ නැව පෙන්නනවා අන්න අරේකේ සල්ලියයි මේකේ සල්ලියයි एक बलागर इन वकील तो मैं हित मित्र किसी अमती और एक ने राम निलदार इन हसुरुआन ने अमती और एन है समृद्ध नियामक निलदार हसुरुआन ने अमती और एन है संगत निलदारी के ना क्रियात्मक ने अमती और एन है संपूर्ण क्रियात्मक ने वीटिक मिली दी गए हमदार को मिले वीटिक मिली दी गई वी वी संबंध वही ने कुशिकर महारी गोजन से हरे अमती और एक कोई नाम है लोड़ दाला जनाधिपत्य हिदीलो
මේ ඇමති මණ්ඩලේ වැඩක් නැහැ. මේ ඇමති මණ්ඩලේ මේ රට ප්‍රයෝජනයක් නෑ. මේ මිනිස්සුත් එක්ක නැවත පාර්ලිමේන්තුවේ ඉඳගත්තොත් රටත් ඉවරයි කියලා තමයි හිතන්නේ. නැතුව මේ අපි ගැන නෙවෙයි. අපිට තියෙන යෝජනාවල්ද? පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය සහයෝගය දෙන්න තියෙන. හැබැයි ඒ ඇමතිවරු ටික නෑ. ඒගොල්ලෝ හැංගිලා රටේ නිලධාරි ටික නැත්තම් සිරු දේවල්. ඊළඟ විශේෂයෙන් කියන්න තියෙන දෙයක් තමයි දැන් මේ 5000 දීමනා. මේ හැම කෙනෙකුටම බුතුමල්ල අපි සියලු දෙනාට මේ අපි හිතමු මේ කොළඹ මේ පාර දිගේ ඉඳා ගන්න අපේ අහිංසක මිනිස්සු කියලා කියන මේ හැම කෙනෙකුටම ආත්ම ගෞරවයක් හැම කෙනෙකුටම ගෞරවයක් හැබැයි මේගොල්ලෝ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව උදා ඉඳලා ශ්‍රී ලාංකික ජනතාව ගැන අපි කතා කරේ කොහොමද අපේ මුතුන් මිත්තන් ඉඳලා අපේ අපේ ජනතාව ගැන බොහොම අභිමාණයෙන් ආඩම්බරෙන් කතා කරපුවා අපි. හැබැයි මිනිසුන්ට මොකද කරේ? මේ සම්පූර්ණ ජනතාව ඉතාමත්ම පහත් අතර දැන්. ඒ අයව දවස් 4-5ක් ගෙන්නලා ඒ අයව හිඟන්න කරා. ඒ අයව නිකන් ඒ අය ගිහිල්ලා ඉල්ලනකොට නිකන් ඒගොල්ලෝ හිතුවේ ආන්දේ වහල්ලු කියලා ඒගොල්ලෝ. ඒගොල්ලන්ට කතා කරපු විදිහ. ඒගොල්ලන්ට මේක දෙන්න එක එක ෆෝම් පුරවපුරව දවස ගන්න එන්න කියලා. इतने देशपाल हिंचयंग वाड़ीलाकोट मे आड़ दिन्न बे मे खलु मे सुतु मे रतु मे खुलपाट मे रतुपाट मीस मे आड़ दिन्न बेह मे मगे अम्मल तरह नंद तरह प्रश्न आगती मिन्न मे की दिन हरो उदयन जनाधिपत्व प्रमुख कंड दिन दो क्रियात्मक अदट අදත් ගිහිල්ලා බැලුවොත් අදත් පොලිමේ ඉන්නේ රුපියල් 5000ක් දෙන්න අපේ රටේ අහිංසක මිනිසුන් ගෙනල්ලා මෙවැනි තත්යකට දාන්න තරම් මේ රට පහත්පත් වැටුනේ ඇයි? ඒ වැට්ටුවේ එහෙම. ඊළඟට විදේශීය ඉන්න රටවල් වල ඉන්න අපේ සහෝදරයෝටි අදටත් විදේශ විනිමය තෙල් ටික ගේන්න බෙහෙත් ටික ගේන්න අපිට කෑම ටික ගේන්න පිට රටින් විදේශ විනිමය හොයලා දෙන්නේ කවුද? අපේ රටේ අපි සමස්තයක් ඇද්දි අපි අපි මොන කයිවරු ගහවත් අපි ජීවත් වෙන්නේ අර ගෘහ සේවිකාව අර අර එහෙට ගිහිල්ලා ඒ ඒ අදින බර හැබැයි මොකද්ද අද උනේ විදේශ නියුක්තිකාරයන්ගේ සභාපතිවරයා කියනවා අනේ මේ රටට කරදරයක් දෙන්න එන්න එපා මේක ඉන්න තැනම ඉන්න කොහොම හරි කාලා ඉන්න මාර බෑ කතාවක් කියන්නේ අයිතියක් තියනද එන්නේ ඒමිනියගේ පඩිය ගන්නෙත් ඒමිනියගේ දීමනා ගන්නෙ ඒමිනියා වාහනේ පාවිච්චි කරන සියලු දේ පාවිච්චි කරන්නේ අර අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් විදේශීය නියුක්තිකාරයන් සම්පූර්ණ ක්‍රියාත්මක කියන සියලු දෙනා ඒ සල්ලි වලින් හැබැයි එයාට මොනවද කිව්වේ එන්න එපා කො මේ රට මේ මිනිස්සු කරදරේ වැටිලා වැඩ ගන්න තැනින් එළියට දාලා පන්ද ටිකක් නැහැ ඉන්න තැනක් නැහැ අඳින්න දෙයක් නැහැ සෞඛ්‍ය පහසුකමක් නැහැ එක පැත්තකින් මරණ බය ලෙඩ හැදීගේ අනිත් පැත්තෙන් පහසුකම් නැති මේ සියල්ලට මේ මිනිසුන් අපිරුතාවයට පත් කරේ ඇයි රටක් හැටියට කො මේ පරිපාලනේ කො පාලනේ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැති මේ හාදයෝ අල්ලියගා මන්දිරේට ඇවිල්ලා ඇයි කිව්වේ නැත්ද කියලා අහන ප්‍රශ්න අල්ලියගා මන්දිරේද අපි ප්‍රශ්න කියන්න යන්න ඕනේ ජනතාවගේ ප්‍රශ්න දෙකාර යනවා අල්ලියගා මන්දිරේද අවුරුදු 5කට පත්තේ ආණ්ඩුව මේක අවුරුදු 5කට පාර්ලිමේන්තු කාලේ මේක ජනාධිපතිතුමාට බලයක් තියෙනවා කියලා තුමාගේ එතුමාගේ තනි කැමැත්තට එතුමා අවුරුදු 4 මාර්ගයෙන් මේ පාර්ලිමේන්තුව ඉස්සරහ හැරි. ඒක අපේ වරදවත් කාගවත් වරද නෙමෙයි. අපි කවුරුත් කියලාත් නෑ අපි කවුරුත් ප්‍රශ්නයක් දාලත් නෑ පාර්ලිමේන්තුවේ කිසි ප්‍රශ්නයක් ආණ්ඩුවට ඇති කරලත් නෑ ආණ්ඩුව අපි පිනට දුන්නේ කොල්ලන්. පිනට දුන්නේ ආණ්ඩුව ඉඳගෙන අවුරුදු 4 මාර්ගයෙන් ඉස්සරෝල ඉවරලා නීතියත් කරලා දාලා ව්‍යවස්ථාවත් සම්පූර්ණ උල්ලංඝනය කරලා අද කෑ ගහන අපිට අපිට කෑ ගන්නෙ අපි ඉල්ලන්නේ ජනතා වෙනුවෙන් අපිට මේ ප්‍රශ්න ටික අහන්න දෙන්න. අභියෝග කරනවා. පුළුවන් නම් අභියෝග කරන ආණ්ඩුවේ සියලු දෙනාට ඉහළින්ද පල්ලහැට මේ රටේ මේ කොරෝනා වසංගතයත් එක්ක ලැබිච්ච ආධාර ටික දේශීය වශයෙන් ලැබිච්ච ආධාර දේශීය වශයෙන් ලැබිච්ච ආධාර මේ සියල්ල සම්බන්ධයෙන් පරිවිදිය විස්තරයක් දෙන වැඩපිළිවෙලකට අන්න කැඳවන්න අපි. ඊළඟට යනවන්න අපිව මේ කොරෝනා වසංගතේ අපි දන්නේ සමහර රෝහල් වල ගොඩ දිනෙක මිය ගිහිල්ලා පෑ දෙකේ යයව ආදාහනය කරලා ඉවර කරලා තියෙනවා. ඒගේ පරීක්ෂණ ටික ගැන අපිට කිසිම සඳහනක් නැහැ.
මොනවද සිද්ධ වෙලා තියෙන්නේ අපිට දෙන්න මේ වාර්තාවක් ඊළඟට දෙන්න අපිට 5000 දීපු වාර්තාවක් 5000 කාටද දුන්නේ නොදුන්නේ කියන වාර්තාව ටික දෙන්න මේ සියලු දේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් අන්න ඒක 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 හන්ද අපිව කැඳවුවා අපි අභියෝග කරනවා මේ ආණ්ඩුවට බෑ ඒක කරන්න පුළුවන් නම් කැඳවන්න කියලා ඒ වගේම පැහැදිලි කතාවක් කියනවා අද මේ රටේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයේ ගත්තා මේ ජනතාවට හැම මාසෙකම 25000කට වැඩි මුදලක් අනිවාර්යයෙන්ම මැතිවරණය කරන්න තියෙන සල්ලි ටික මැතිවරණය කල් දාලා මේ ජනතාවගෙන් අවසරයක් අරගෙන නිත්‍යානුකූලව රටේ ජනතාවට අවශ්‍ය කරන මුදල් ටික දෙනවා විතරක් නෙවෙයි ඊට පස්සේ මේ කියපු විශේෂයෙන්ම රැකියාවල් වල ඒ වගේම ව්‍යාපාර වල එදිලා ඉන්න මේ සියලු දෙනාම සියලු අංක තාමත්ම පහසුවෙන් වෙන් කර ගන්න පුළුවන් හැම ගමක ඒ වෙන් කරගෙන ඒ සියලු පහසුකම් ටික හරිය විදිහට සලකන ඒ විතරක් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා හිටියා නම් අද රටේ නායකයා හැටියට මතක තියාගන්න මේ 5000 දීමනාව දෙන්න ගියා නම් ගමට අපි කිව්ව 25000ක් දෙනවා කියලා එක කිසි කෙනෙක්ව පොලිමේ තියන්නේ කිසි කෙනෙක්ව පොලිමේ තියලා කිසි නිලධාරියෙකුට ආපහු හැරිලා අහන්නත් හම්බෙන්නේ නැහැ එතුමගේ හැම කෙනාටම ඒ තමුන්ගේ ගරුත්වය ආරක්ෂා වෙන විදිය මේ සියල්ලම හරි විදිහට බෙදලා දෙන වැඩසටහන ක්‍රියාත්මක මේ විතරක් නෙමෙයි මේ ඇඳිරි නීති ක්‍රියාත්මක වෙද්දී කොරෝනා මේ ආසාදිතයන් විතරක් නෙමෙයි මේ ඇඳිරි නීති ක්‍රියාත්මක වෙද්දී පෞල් වලට අවශ්‍ය කරන දේවල් ටික සැපේ වැඩසටහන ඉතාමත්ම විධිවත් විදිහට කරනවා හරිම පහසුවෙන් කරන්න පුළුවන් ගමේ සංවිධාන ගොඩක් තියෙනවා සීල් ආරක්ෂක වෙන්න පුළුවන් ග්‍රාම සංවර්ධන සමිති වෙන්න පුළුවන් වැඩිහිටි සමිති වෙන්න පුළුවන් සමිති ගොඩක් තියෙනවා මේ සියල්ලම එකට අරගෙන නිලධාරි 4 දෙනෙක් ඉන්නවා පඩිග මේ නිලධාරි 4 දෙනා වාඩි කරගෙන හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා හැම පාරක් පාරක් ගානේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා ඒකට දක්ෂම නායකයා ඔරකම් වංචා දූෂණ කිසි දෙයක් නැති පිරිසුදුම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා මම හිතනවා මේ රටේ කිසි කෙනෙකුට වෙන විකල්පයක් නැහැ ඉදිරි අනාගතේ එකම විකල්පය තියෙන්නේ මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කිරීම තමයි විකල්පය එතකොට මේ අපි සියලු දෙනා ඉතාමත්ම දක්ෂ කණ්ඩායමක් අද එකතු කරගෙන තියෙනවා එතුමා එතුමාත් එක්ක අපි සමගී ජන බලවේගය මේ කණ්ඩායම ඉතාමත්ම විධිමත් වැඩ පිළිවෙලක් ගමෙන් පටන් අරගෙන ගමේ සම්පත් ටික හරියට කළමනාකරණය කරන ප්‍රයෝජන අරගෙන ඒකත් එක්ක නගරය සහ රට කියන මේ තේමාව හරියට හදාගෙන ලෝකයේ සියලු රටවලුත් එක්ක සම්බන්ධීකරණ ඇති කරගෙන මේ රට ඉතාමත්ම ලස්සන තැනකට ගේන්න පුළුවන් හැකියාවක් තියෙන තුමට කියන විශේෂින්ම සිහිපත් කරන්න. ඉතින් මම හිතන්නේ ඊයේ සාකච්ඡාව දේශපාලන සාකච්ඡාවක් දේශපාලන රංගපෑමක්. මේ රංගපෑම තුළ අපි දැක්ක අර හිටපු සභා මන්ත්‍රීතුමියවත් ගෙන්නලා එතපියවත් ගෙන්නලා ඒ හිටපු සියලු දෙනාම ගෙන්නලා ඉතින් අල්ලියගහ මන්දිරට එන්න ගියපුවම හිටපු පරණ මන්ත්‍රීවරු එනවා ඇවිල්ලා තේකක් බිලා යන්න කැමති ඒක හරි මොකද සිද්ධ වුනේ රටේ ජනතාවට මොකද සිද්ධ ඊයේ සිද්ධිය මොකද රටේ ජනතාවට වෙච්ච යහපත කොරෝනාව සම්බන්ධ ආර්ථිකය සම්බන්ධව මේ මිනිස්සු ජීවත් වෙන මේ මිනිස්සුගේ කන බොන අඳින එක ගැන මොන හරි යහපත් ක්‍රියාවක් සිද්ධ වුණාද කිසිම යහපත් ක්‍රියාවක් කියති ඊයේ නිකන් රඟපෑමක් සිද්ධ කළා ජනතාවට ලෝකෙට පෙන්වන්න ගියා අපිත් ඔක්කොම ඉන්නවා එකට විපක්ෂෙත් ඔක්කොම ඉන්නවා ආණ්ඩුවට සහයෝගය දක්වනවා ආණ්ඩුව හරියට වැඩ කරනවා කියලා ලෝකෙට පෙන්වන්න හැදුවා ඒ වගේම අපි හිතනවා හිටපු මන්ත්‍රීවරු ගෙන්නල්ලා මේ මන්ත්‍රීවරු අතරින් හදන්න පුළුවන් බෙතිල් රාජපක්ෂ නැත්භාගේ නම හිටපු අන්නේ මේ වැඩ පිළිවෙලත් එතනින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා අපි හිතනවා ඉතින් මේ සියල්ලම ඇතුලේ වෙනම කතන්දරයක් කියාගෙන රටේ මිනිසුන්ව මෝඩයන්ට අන්දන්න හම්බෙන්නේ නැහැ රටේ මිනිසුන්ව මෝඩ නැහැ දැන් ඉතාමත්ම බුද්ධිමත්ව රටේ ජනතාව සූදානම් ඉන්නවා විශේෂයෙන්ම රට කොහෙද යන්නේ කියන එක අඳුරගෙන දැන් TNA පක්ෂය දැන් මෙතුමල්ල එක්ක අපි එක්ක කතා කරා නම් මොකද වෙන්නේ අපිට පහුවෙන්දම කියනවා අපි කොටු කියලා හරිද ඔව්වෙන්දම කියන කොට දැන් මෙතුමල්ලා තියෙන්නේ ඒ පක්ෂයත් එක්ක ඊ අල්ලියගහ මන්දිරේ සාකච්ඡා කළා ඊට පස්සේ රග්‍රාමාත්‍යතුමාගේ නිල නිවසේ සාකච්ඡාව
මොනවද ඉල්ලන්නේ? මේවා රටට කියන්නේ. එතකොට දැනගන්න ඕන මේ කුටිද නැද්ද කියලා. අපිට කුටි කියනවා නම් අපි මේ රටේ කිසි කෙනෙකුට විශ්ව පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරෙන කිසි කෙනෙකුට එහෙම ඇඟිල්ල දික් කරන්න පුළුවන්. ඉතින් මේ සියලු දෙනාම රටේ ජනතාවගේ අයිතිවාසිකම් වලින් කතා කරනවා. හැබැයි හරි දේ කරා. අපි කියන්නේ හරි දේ කරලා රටේ ජනතාව ජීවත් කරන්න අවශ්‍ය කරන වැඩේ කරන්න. රටේ ජනතාවට හුස්ම ගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල දෙන්න. ඡන්දේ නෙමෙයි අපි බලමු ඉදිරි කාලය තුල නීතිමය තත්ත්වයේ මත විවස්ථාවේ තියෙන අර්බුදය සම්බන්ධයෙන් මොනවද අධිකරණය දෙන තීන්දුව කියලා. ඒ තීන්දුවට හිතනමල අපි පක්ෂයක් හැටියට කණ්ඩායමක් හැටියට මම හිතනවා මේ රටේ දැනට තියෙන දේශපාලන පක්ෂවලින් පිරිසුදු දක්ෂ ඒ වගේම සැලසුම් සහගත වැඩ කරන්න පුළුවන් නිර්මාණශීලී මිනිස්සු ටිකක් ඉන්න පළපුරුදු මිනිස්සු ටිකක් ඉන්න කණ්ඩායම තමයි සමගි ජන බලවේගී ඉන්නේ. ඒ සමගි ජන බලවේගයේ බලාපොරොත්තුව මේ රටේ ජනතාව ජීවත් කරලා උසුම ගන්න විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදීකට අයිතිය ඒ වගේම ජාත්‍යන්තරයේ දීසිත දිනාගෙන රට ඉස්සරහට ගෙනින්න වැඩ සටහන් ප්‍රයත්නක තමයි බලාපොරොත්තු වෙන බොහොම සිත් මෙහෙම එතන තියෙන ප්‍රශ්නේ තියෙනවා. දැන් මැතිවරණ කොමසාරිස්තුමා නිමාඩු දිනයක් කියලා දැනගෙන ඇයි නාම යෝජනා කැඳෙව්වේ? ඒතර නාම යෝජනා කැඳවද්දී අපි ඒ කාලයේ තුල බලාපොරොත්තු වුණේ නාම යෝජනා කැඳවන්න එපා කියන මතය තමයි අපි බලාපොරොත්තු. මොකද හේතුව ඒ අපේ නායකතුමා සජිත් ප්‍රේමදාස් මහත්මයා පාර්ලිමේන්තුවේ කොරෝනා සම්බන්ධයෙන් කතා කරේ මුලින්ම මේක පටන් ගත්තා. එතුමා කිව්වේ මාර්තු මාසේ පටන් ගන්න ඉස්සෙල්ලා එයාපෝට් එකක් පහන්න කියලා. එහෙනම් වැවනම් ප්‍රශ්නේ නැහැ නේ. ඒත් අපි බලාපොරොත්තුනේ නෑ නාම යෝජනා කැඳවයි කියලා. හැබැයි නාම යෝජනා කැඳවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළට සම්පූර්ණ රට වහන්නේ නැතුව මේක අරගෙන ගියා මේගොල්ලන්ගේ වාසිය. ඒකට අපිටත් සිද්ධ වුණා විකල්පයක් නැහැ. අපිටත් නාම යෝජනා බාර දෙන්න. අපිට වෙන වැඩපිළිවෙළක් නැහැ නේ. මොකද මැතිවරණ කොමසාරිස්තුමා දිනයක් දීලා තියෙනවා මේ දා අවසාන දිනේ. මේක බාර දිය යුතුයි කියලා. ඒකට අපිට ඒක බාර දෙන්න සිද්ධ. ඉතින් අපි ඒක බාර දුන්නේ නීතිමය தත්ත්ව ගැන අපි එවෙල හොයන්නේ නැතුව අපි බාර දුන්නේ මොකද මැතිවරණ කොමසාරිස්තුමා ඒ ආකාරයෙන් ඉදිරිපත් කරනවා නම් අපිට එතන නීතිමය தත්ත්වයක් බලන්න අවශ්‍ය නැති නිසා. හැබැයි දැන් පසු කාලේ එකක් නෙමෙයි දෙක තුනක් එකට එකට වෙලා තියෙන එකක් නිමාඩු දිනේ ප්‍රශ්න. ඊළඟ එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව අතිගරු ජනාධිපතිතුමා මේ රජය විසුරුවද අවුරුදු පහකට තිබිච්ච බලය අවුරුදු හතරමාරෙන් අඩු කරනකොට ඒ බලයත් එක්කම එතුමාට තියෙනවා මේ ව්‍යවස්ථාවෙම සදහන් වෙලා නැවත පාර්ලිමේන්තුව කැඳේන දිනේ මාස 3කට පෙර එතුමා දැනුවත් කරන්නේ. ඒතර එතුමා ඒක අනුවම තමයි මේ මාස 3කට පෙර කතාව දැනුවත් කරන්නේ. ඒ දැනුවත් කරපුවම ඒක ජුනි 2 වෙනවා. ඒතර මේ ජුනි 2 වෙනකොට අපි දන්නේ ව්‍යවස්ථාව අනුව නීතිමය කටයුත්ත කොහොමද වෙන්නේ කියන එක මේ දෙවෙනිදා රැස්ුනේ නැත්තම් මොකද වෙන්නේ කියේ. ඒක මම හිතන්නේ අධිකරණයට දැන් ගිහිල්ලා තියෙනවා. අධිකරණය ඒකට අවශ්‍ය කරන පිළිතුරු දෙක. එතකොට ওই පිළිතුරු කීපෙම අපිට අධිකරණයෙන් ගන්න වෙනවා. නිවාඩු දිනේ පස්සේ ඊළඟට ජුනි 2 අපි රැස් වෙනවද කියන රැස්ුන් නැත්තම් මොකද සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නේ. මේ දෙකම සම්බන්ධ වෙලා නාම යෝජනා ප්‍රතික්ෂේප වෙනවද නැද්ද කියේ. මේ තුනම අපි බලාපොරොත්තු වෙමු. ප්‍රජාතන්ත්‍රවාදී රටක අපි ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ඇති කර ස්වාධීන අධිකරණ පද්ධතියක් හැදුවා. ඒ වගේම කොමිෂන් එකක් ඇති කර මේ සියලු දේත් එක්ක අපි හිතනවා මේ රටේ හරියට ස්වාධීන නීතිය අපේ ජනතාවගේ නීතියක් කියලා. ඒකට අපි ඉස්සනමන්න පුළුවන් ඒ අනුව වැඩ කරගන්න.